Mansuba. ආකාරයට එකම තැනක ඉඳලා බොහොම අපූර්වට මේ දේවල් දැක බලා ගන්න ඉඩ කඩක් තියෙනවා මෙතෙන්ට ආවම රිවස්ටන් වලට එනමනම් ඔබට නවතින්න හොඳම තැනක් පරිසරයට ලං වෙන්න හොඳම තැනක් අපි මේ ඇවිල්ලා ඉන්න ග්‍රෑන්ඩ් රිවස්ටන් හොටල් එකේ එකක් මතක් කරනවා ගමන පටන් ගන්නකොටම එහෙනම් අපේ වාහනේ තියෙනවා කේසිත් ඇවිල්ලා ඉන්නවා මාත් එක්ක විශේෂයෙන්ම මේ ගමනේදී හුඟක් දේවල් අපිට බෙදා හදා ගන්න ඉඩ කඩක් තියෙනවා. මේ හැම දෙයක් එක්කම වටින කියන දේවල් හැමදාමත් සබාතුලින් ඔබට තිල කරන්න අපි සූදානම්. අයිබෝවන්. අයිබෝවන්. පියම්. මේ අවසානයෙන් හමු වන ගම බවට පත් වෙන්නේ ඇටන් වල මේ නකල්ස් ප්‍රදේශයේ මේ පිටවල ප්‍රදේශයට සම්බන්ධ තියෙන අවසානම ගම තමයි ඇටන් වල කියලා කියන්නේ ඒ ප්‍රත්‍යේ අපිට අද දවසේදී වැද්දා පැණියල්ල බලන්න පුළුවන් තවත් විශේෂතා බොහොමයක් තියෙනවා අපේ ගමනේ අවසානම තැන තමයි අර මං වැඩසටහන පටන් ගන්නකොටම කියපු සුවිශේෂීම තැන ඒ කොහෙද කියලා අපි තව ටිකක් ඉස්සරහටම ගිහිල්ලා කතා බහ කරද්දී ඔබට දැන ගන්න පුළුවන්කම ලැබෙයි ඓතිහාසික කරේ රසවත් ගමනක් බවට අද දවසපත් වෙනවා ගම්හට රටට වත සපේන කඳුකරේදී දකින්න ලැබෙන හෙල්මෙල් ක්‍රමයට සැකසුණු වෙල්ලෑයක් දක්මින් ගමන අතරතුර ඔබත් අපිත් එක්ක රැඳී සිටින්නේ ඔන්න අපේ ගමනේ එක සම්දිස්ථානයකට ඇවිල්ලා ඉන්නේ මේ දකින්නේ නදීර නදීර කියන්නේ මගේ හොඳ පරණ මිත්‍රයෙක්නේ මොකද සෝබා දහමත් එක්ක පරිසරයත් එක්ක ඉන්න විශේෂ කෙනෙක් තමයි නදීර කියලා කියන්නේ ඒත් එක්කම තවත් කීප දෙනෙක්ම ඉන්නවා මේ සමහරවිට දැන් ඔබට අලුත් නැහැ නේද අපි වැඩසටහන් එක නිරන්තරයෙන් ඉන්න අය
අපි දැන් මේ හැවිල්ල ඉන්නේ වැද්දපණිල්ල ගාවටනේ වැද්දපණිල්ල ගාව රත් නින්ද වැද්දාපණිල්ල කියලා තමයි සඳහන් වෙන්නේ පුවරු කිහිපයක් සකස් කරලා තියෙනවා මෙතන තියෙනවා මේ දුම්බර නකල් සෝනාන්තයට සුන්දරත්වයක් එක් කරන තෙල්ගමු ඔයයි කියලා මේ තෙල්ගමු ඔය තමයි ගලාගෙන යන්නේ ලග්ගල ජනවහරයේ මේ ස්ථානයේ වැද්දාපණිල්ල ලෙස හඳුන්වනවා කියලා මේ පුවරුවෙත් තියෙනවා ඒත් එක්කම නකල්ස් වනාරක්ෂිත ආවේණික මත්ස්‍ය විශේෂතුළු ජලද ජීවීන් රාශියක් මේ ජලයේ ඉන්නවා එත් එක්කම මේ වැද්දාපණිල්ල කියන නම හඳුන් හටිත් බොහොම අපූරු ජනප්‍රවාද තියෙනවා අපි ඒවත් මොනවද කියලා බලමු ඊට පෙර අද මම අර එහා පැත්තට පොඩි පුවරුවක් දැක්ක එකත් බලගෙන යන්න මොකද මේ තියෙන දේවල් දැක බලාගෙන දැනගෙන යන එක හොඳයි අපි නම් ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රදේශය ගැන හොඳට දන්න කියන කීප දෙනෙක් මත එක්ක අවදානම් සහිත ස්ථානයකදී දිනෑමෙන් වළකින්න ඒක ඉතාමත් විශේෂ කාරණාවක් මතක තියාගන්න ඕනේ ඒත් එක්කම මේ ස්ථානේ පිරිසුදු තියාගන්න කියලා මතක් කරලා දිනවා අපිට රැගෙන එන්න කසල එක්ස්ප්‍රස් කරලා විනාශ කරන්න කියන කාරණාව අනාචාරය හැසිරෙන්න එපා මත්පැන් පානය කිරීම සපුරා තහනම් ඒවා දඬුවම් ලබන්න පුළුවන් වරදවල් ලක්ෂ 2 දක්වා මුදලින් දඩ ගහන්න පුළුවන් ඒත් එක්කම සිර දඬුවම් ලබා දෙන්න පුළුවන් ඒ දඬුවම් දෙකම දෙන්නත් පුළුවන් මේ වැඩි කරොත් ඒත් එක්කම මෙතන තියෙනවා ප්‍රවේශම් වෙන්න සිදු වී ඇති මරණ සංඛ්‍යාව තෙල්ගමු පාලමසල 22යි වැද්දාපණියල්ල පාලමසල 8යි දැන් මේ පුවරුව සකස් කරලා අවුරුදු 2 3ක් වෙනවා කියලා පේනවා බැලු බැලමට මේ වෙනකොට තවත් ප්‍රමාණය වැඩි වෙන්නේ නැති මේ සඳහන් කරලා තියෙනෙත් මෙතන වැටුණු වැද්දාගේ මරණය නැතුව ඒකින්ද ප්‍රවේශම් වීම හරි වටිනවා ඒවත් මතක් කරගෙනම එමුනම් අපි යමු මේ පඩිපෙළ නගගෙන යන්නේ පරණ පාලම පොඩ්ඩක් බලා ගන්න දැන් මේ වෙනකොට අලුතෙන් තව පාලමක් සකස් කරලා තිනවා ඇටන්වල ගමට යන්න තිබුණ පරණ පාලම තමයි මේ කොන්ක්‍රීට් පාලමක් යකඩ වැටක් එක්ක දැන් නම් ටිකක් ඒ පරණ ගතිය හොඳටම දැනෙනවා පාලමට ආපුවම බලන්නකෝ සෝබා දහමේ ආශ්චර්යය ගිය පහරවල් ගිය ඇලි වටපිටේ තියෙන කොළ පාට පිරුණු වටපිටාව කොමත් එක්ක ජීවිතේ විඳින්න තවත් කියාපු තැනකට අපි ඇවිල්ලා ඉන්න ඔබත් එක්ක වැද්දා පණියල්ල බලන්න ආපු වෙලාවේ මේ එන ජලපහර පාලමට යටින් ගිහිල්ලා වැට නර කොටස තමයි දියැල්ල විදිහට සලකන්නේ මෙතන පොඩි ඇල්ලක් නිර්මාණ කරනවා වැද්දා පණියල්ල කියලා හරියටම හඳුන්වන්නේ අර පල්ලෙහන් තියෙන දියැල්ල මේ කතාවේ එන විදිහට ජනප්‍රවාදේ එන විදිහට ඒ කාලේ ඒ වැද්දෝ හිටපු කාලේ වැද්දා පණිත් අරගෙන පණිමුලත් එක්ක මෙතනින් ගිහිල්ලා හැමදාමත් කැලේට ගිහිල්ලා පණින්නේ එහා පැත්තට යන්නේ මේ දියැල්ලේ අර කොටසින් පැනලා කියලා තමයි කියවෙන්නේ. ඒ ගමනේදී හැමදාමත් ඒ යන සුපුරුදු ගමන් රටාවේදී මේ කියන දවසේ පණිත් අරගෙන වැද්දා පණිනකොට කකුල පොඩ්ඩක් ලිස්සලා වැටලා තියෙන්නේ දියැල්ලෙන් පහළට. එදා ඒ වැද්දා වැටලා මැරුණු ඇල්ල අද දක්වාම වැද්දා පැණි ඇල්ල විදියට හඳුන්වනවා. ඕක තමයි මේ දියැල්ලත් එක තියෙන ජනප්‍රවාදය. බොහොම ලස්සන සුන්දර වටපිටාවක ලස්සන දියැල්ලක් වුණත් අනතුරු බහුල තැනක්. ඒ නිසා අපි හැමෝම මේ වගේ තැනකට ආපුවම අපි ගැනත් අපිත් එක්ක එන අය ගැනත් පරිස්සම් වෙන්න ඕන කියන කාරණාව නම් සිහිපත් කරන්න ඕන. ඒත් එක්කම අමතක නොකර අදත් මතක් කරනවා සබා දහම ආරක්ෂා කරගන්න අපි මේ තැනකට ආපුවම ඒ පිළිබඳ ලොකු අවධානයක් යොමු කරන්න ඕන කියන එක නම් අමතක නොකරම මතකයේ තියාගන්න ඕන කාරණාවක්.
ළඟටම ගිහින් පරිස්සමින් බලන්න ඔබටත් පුළුවන් දවසක මෙතෙන් ආවොත්. වටිනා කෙනන් කැමරාවක් දිනා ගන්න මීළඟ ජයග්‍රාහකයා යවන්න එන්න ට්‍රැවල් මැප් විත් තරංග YouTube නාලිකාවට. වැද්දා පැණියල්ලේ පරණ පාලමුඩු ඉඳලා ඔබට මේ කතා කරන මොහොතේ පහලින් පෙනෙන්නේ ඔබට වැද්දා පැණියල්ල. මෙයයි මේ සොඳුරු පරිසරයේ දකින්න තියෙන අද ගමනේ අපිට මුණ ගැහෙන ලස්සන සුන්දරම පළවෙනි ස්ථානය. මේ එකක් විතරයි. තව හුඟක් දේවල් ඉදිරියේදී. දැන් ඔබ දන්නවා ඇති මේ ප්‍රදේශය ගැන දන්න සංචාරයට ප්‍රිය කෙනෙක් නම් මේ තොරතුරු මේ වටපිටාවල් පිළිබඳව ටිකක් හොයා බලන කෙනෙක් නම් අපි කොහෙටද යන්නේ අපේ ගමනාන්තය බවට පත් වෙන්නේ මාණිගල. මාණිගල කියන්නේ ඉතිහාසය ගැන කතා බහ කරනකොට ඊටමත් වටින කියන තැනක්. ඒ සුන්දර බවත් අපිත් එක්ක විඳින්න ජීවිතේ එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ කියලා අපි මතක් කරමු. වැද්දා පැණියල්ල බලන්න පහලට බහින අතරතුර ඒ යන්න තියෙන ගමනත් හරිම සබාධමට ලං වෙච්ච ගමනක්. ගල් අස්සෙන් ගල් දෙබොක්කාවල් අස්සෙන් මේ වෙනෝනේ යන්න තියෙන්නේ. උඩු වියන් බඳලා තියෙන සබාධම දෙයල්ලේ පින්න ඉහළට ගහනවා. එතනක් තියෙන දෙබොක්කාවක් අපිට නම් හිතා ගන්නවත් බෑ. හැබැයි වැද්දා පැනලා තියෙන්නේ මෙතනින් එහාට. එයාගේ සාමාන්‍ය ගමන් මඟ තිබ්බේ මෙතනින් කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් අවාසනාවට ඒ අවසන් දවස ඒ විදිහට සිද්ධ වෙලා වැද්දා පැණියල්ලට නමකුත් එකතු වෙලා මේ වැටෙන දියපහර දියැල්ල ඉතා වේගෙන් පහළට ගලාගෙන යනවා. මේ විශාල ගල් දෙබොක්කා වස්සෙන් පිටිපස්සට ගිහිල්ලා අර පැත්තෙන් ලොකු තටාකයක් වගේ තැනක් නිර්මාණය කරනවා. හැබැයි මෙතන දියනාන එක නම් අනුතුරුදායකයි කියන එක මතක් කරන්න ඕන. තරුණකමත් එක්ක තරුණ ජවයත් එක්ක ආවට පරිස්සම ගැන වැඩිපුරම හිතන්න ඕන. ඒක හරි වටින කාරණාවක්. ඔබේ මගේ ආරක්ෂාව වගේම එන අයගේ ආරක්ෂාව ගැනත් අපි නිරන්තරයෙන්ම හොඳ අවධානයකින් ඉන්න ඕන කියන කාරණාව නම් මතක් කරනවා. පල්ලෙහාට යන්න යන තවත් බොහොම සුන්දර වටපිටාවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. පරිසර සංවිධාන පරිසරයට ආදරය කරන අයට අපට කතා කරන්න පුළුවන්. ඒ වගේම සබාධම හා බැඳුණු හෝටල් නවාතැන් සපයන ආයතන
සංචාරක ව්‍යාපාර හා බැඳුණු ඕනෑම කෙනෙක් අපිට කතා කරලා කිව්වොත් අපි සූදානම් ඒ තැන්වලට ඇවිල්ලා රටට ලෝකයට මේ සුන්දරත්වය බෙදා හදා දෙන්න ඔබත් එක්ක එකතු වෙලා එනිසා අපට කතා කරන්න මෙතෙන්ට විතරයි වාහනයකින් එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් තියෙන්නේ ඇටන්වල ගම මැද්දේ මීටර 100ක් 200ක් වගේ පයින් ඇවිදගෙන යන ඕන. එතනින් පස්සේ ගම ඉවරයි. එතනින් පස්සේ තමයි අපේ හරි ගමන පටන් ගන්නෙ. අද දවසේ යන්න තියෙන සුවිශේෂී ස්ථාන පහු කරගෙන බලන්න තියෙන දේවල් බලාගෙන දැනගන්න තියෙන දේවල් දැනගන්න ඒ වෙනුවෙන් විශේෂම පිරිසක් ඉන්නවා. ඒ විශේෂ අයත් එක්ක කතා බහ කරමින් වටපිටාව බලමින් මේ ගමන යන්න සූදානම් වෙනවා. වෙනස් ගමනක වෙනස් අත්දැකීම විඳින්න. දුවල බලන්න ගියාද? ඔව්. අපි ගිහින් එන්නකෝ උඩහට. ඔය යන්නේ. අපි යනවා කන්දර පොඩ්ඩක් නගින්න. මෙතනින් ගමේ සීමාව අවසන්. දැන් රක්ෂිතය කඳු නගමින් හරිත වර්ණ වටපිටාව දැක බලා ගනිමින් ඉදිරියටම යන්න තමයි දැන් අපට තියෙන්නේ. ඔබ දන්න මෙවැනි සුවිශේෂී තැන් තියෙනවා නම් අපට කියන්නත් අමතක කරන්න එපා. දැන් මේ අතර මග දකින්න දේවල් හරි විශේෂයි. දැන් මේ අපි දකින්නෙත් බටු විශේෂයක්. මේ පැත්තේ කට්ටිය නම් මේකට එළ බටු කියලා කියනවලු නේද? කටුවැල් බටු කියලා. මේ අපි අර දන්නේ එළ බටු. එහෙම නැත්නම් තලන බටු කියන විශේෂණේ. බටු කියනවා. හරි තදයි. මේ බටු විශේෂය ඇතුලේ මේ සුදු පාට කොටස තමයි කන්නේ නේ. මදි. මේක කන්න පුළුවන් පළතුරක් විදිහට. ඉතින් ගන්න කියන අය ඉන්නවා සහ ඒගොල්ලන්ගේ උපදෙස් එක්ක තමයි අපි පොඩ්ඩක් කන්නේ. නැත්තම් මේ ආවට ගියාට කැලේ දකින්න දේවල් කන්න යන්න එපා. විස වෙන්න පුළුවන්. පොඩි රහක් තියෙන එක. මට නම් නිකන් පැලපි රහක් වගේ. මේ එන්න අපේ දේශීය බටු විශේෂයක්. මේකට ඉතින් විවිධ නම් කියනවා. මේ පැත්තේ කටිනම් කටුවයි බටු කියලා කියනවලු. හැබැයි ඉතින් මතක් කරන්න අනිවාර්යයෙන්ම දකින් දකින් දේවල් නම් කන්න යන්න එපා. එමු නොත් එම ලෙඩ තමයි. සුබ සංචාරයේ අද ගමන මේ පටන් ගත්තා විතරයි. හොඳම දේවල් වටින තොරතුරු උණ ගැහුණු බාධක සමග ඉදිරියට යන සංචාරය බලමු ඊළඟ දවසේ. අපේ ගමන් විස්තර ඔබ නොදුටු තැන් වගේම තවත් බොහෝ දේ දකින්න විඳින්න එන්න Travel Map with තරංග අපේ YouTube නාලිකාවට එන්න
වටින කැනන් කැමරාවක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබ විතගෙන ආවේ Canon delighting you always Vision View video කළු ගෝවිල ඔබේ මංගල ඇල්බමේ සකසන්නේ ශ්‍රේයා කල වෙතින් දැයි ඔබේ ඡායාරූප ශිල්පියාගෙන් අදම විමසන්න ශ්‍රේයා කල කළු ගෝවිල